ගන්න ගන්න සතුටු වෙන්න. ආයිබෝන් පුංචි යාළුවනේ ඔන්න අදත් අපි ගාන්ධාර මාමට ආවේ ලස්සනම ලස්සන නිර්මාණයක් කරන්නයි. කොහොමද ගාන්ධාර මාමේ වාට? ගොඩක් හොඳයි හෂෙන්. කොහොමද කේමි? මම හොඳින් ඉන්නවා ගාන්ධාර මාමේ. අද අපි මොකද්ද හදන්නේ? අද අපි පුතේ කියලා දෙන්නේ ඕගොල්ලෝ ගෙදර එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන කුඩයක් හදන්නේ කොහොමද කියලා. අපිට ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ? අපට ඕනේ පුතේ. අපි කපාගෙන තියෙනවාද? මෙන්න මේ විදියට රවුම් 9ක් ඒ වගේම තව A4 කොළ භාගයක්. මොනවද? රවුම් 9ක් සමගින් A4 කොළ භාගයක්. දැන් අපේ දූල පුතාලට කියන්න දෙයක් නැහැ. රවුමක් ටූල් එකක් නැතුව ඇඳගන්නේ කොහොමද? ඒක කපාගන්නේ කොහොමද කියලා මේ දේවල් අපේ දූල පුතාලා මේ වෙනකොට දන්නවා. හරි. එහෙනම් අපි හදනේදී බලමුද? හා. දැන් අපේ කෙමෙත් හෂෙන් ගාවත් මේ විදියට රවුම් 9ක් එක්ක A4 කොළ භාගයක් තියෙනවා නේද? ගෙදරින්නේ අපේ පුංචි දූල පුතාලත් සූදානම් කරගන්න මෙන්න මේ විදියට තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ රවුම් 9කුයි A4 කොළ භාගයකුයි අපි හදන්න සූදානම් වෙන්නේ එහෙනම් අද ලස්සන කුඩයක්. හරි. පුතේ අපි දැන් මේ තියෙන රවුම් 9 අරගෙන මේ රවුම් 9ෙම අපි 4ට නවා ගන්න ඕනේ. කීයටද? 4ට. 4ට නවා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 4ට නවාගෙන දෙකට නවා ගත්තා. ඒක ආපහු අපි නැවතත් අපි මේක දෙකට නවා ගන්නවා. තේරුණාද? හරි. හරි. ඔන්න පුතේ මම මගේ මෙන්න මේ රවුම් 9 හතරට නවාගෙන ඉවරයි. ඊළඟට පුතේ ඔන්න මන් දැන් සූදානම් වෙනවා ඕගොල්ලොන්ට මේක ඊළඟට කරන්නේ කොහොමද? අපි මේ එකක් අරගෙන මේක මෙන්න මේ විදිහට දිග ඇරලා ඔන්න පුතේ අපි ගම් ටිකක් අරගෙන මෙන්න මේ රවුමේ දැන් අපි හතර නමගත් මේ ධාරයක් තියෙනව නේද? ඔව්. මෙන්න මේ ධාරේ ටිකේ මෙන්න මේ භාගයක් දුරට වෙනකන් ඔන්න ඔය තරමට පුතේ ගම් ගා ගන්නවා. ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම නවා ගන්නවා. මෙන්න මේ කොටස මෙන්න මේ ප්‍රමාණයට ගම් ගාලා ඔන්න ඒක අපි අලව ගන්නවා. තේරුණාද? ඔව්. ඔන්න එතකොට එනවා පුතේ මෙන්න මේ වගේ කොටසක් අපට. තේරුණාද? මාමේ අපි මේ ඔක්කොම මේ වගේ ගම් ගා ගන්නවාද? ඔව් පුතේ. ඔන්න පුංචි දුවේ පුතේ ඕගොල්ලන්ට මම මුලින් කියපු විදිය බලා ගන්න බැරි වුණා නම් ඔන්න මං ආපහු කියලා දෙනවා. මේ රවුම කොහමද හදාගන්න කියලා. මේ රවුමක් කපාගෙන ඒක මෙන්න මේ විදියට හතරට නමා ගන්න ඕනේ. නමාගෙන පුතේ මේක දිගෑරියට පස්සේ මෙන්න මේන රේඛාව දිගේ අපි භාගයක් දුරට මෙන්න මේ ගම් පොඩ්ඩක් දාලා මෙන්න මේ විදියට ගම් පොඩ්ඩක් දාලා ඔන්න මෙන්න මේ කොටස අලව ගන්නවා. එතකොට අපිට මෙන්න මෙහෙම එනවා. ඊළඟට පුතේ අපි මේක මෙන්න මේ හතරෙන් එකක කොටසේ මෙන්න මේ ටිකට ගම් දාලා ඔන්න අපි මෙන්න මේ කොටස අලව ගන්න. ඔන්න එතකොට එනවා පුතේ මෙන්න මේ වගේ කොටසක් අපට. ඔන්න අපි ඒ කෑල්ල මේ දැන් පැත්තකින් තියලා අපි කිව්වා නේද කෙමි තව A4 ෂීට් එකේ භාගයක් ගන්න කියලා. ඔව්. දැන් කෙමි ගාවත් හෂෙන් ගාවත් තියෙනවා A4 ෂීට් භාගය අරගෙන මෙන්න මෙහෙම හීනියට ගොඩාක් පොඩියට මෙන්න මේ විදිහට මේක රෝල් කරගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි පුතේ මේ පුංචි ස්ටික් එක අපි හදාගන්නේ. හොඳයි. ඔන්න පුතේ මං එක කොටසක් අරගෙන අපි අර ඉස්සරින් ඇතුලේ ගම් ගාපු විදියටම මේ කොටසෙත් ඒ සරිලන ප්‍රමාණයටම ඔන්න මේ වගේ කොටසක අපි ගම් ගන්නවා. ඔන්න පුතේ ඊළඟ අපි මේ කොටස අරගෙන මෙන්න මේ කුඩින් තියාගන්න ඕනේ. මේ කොටස් මේ මුළු ධාර සමාන වෙන්න ඕනේ පුතේ. තේරුණාද? ඔය විදියට අපි කොටස් 9ෙම මේ උඩින් තියාගෙන අලව ගන්න ඕනේ. හරි. කෙමි හෂෙන් මමයි 3 දෙනාම මෙන්න මේ විදියට කොටස් 3 අලවගෙන ඉවරයි. කෙමි හෂෙන් පෙන්වන්න අපේ යාළුවන්ට. කෙමි හෂෙන් අර තියාගත් විදියට මේක තියාගන්න පුතේ ආපහු. හරි. දැන් ඔයගොල්ලෝ ගම් ගාපු තැන තියෙනව නේද? ඒ ගම් ගාපු තැන ඒ ප්‍රමාණයම මේක උඩත් පුතේ මෙන්න මෙහෙම ගම් ගා ගන්න ඕනේ.
ඔන්න පුතේ දැන් මං අපූර්ව වැඩක් කරන්නයි යන්නේ. මේක හරි ලස්සන පුතේ මෙන්න මෙහෙම දිග ඇරෙනවා. අන්න ඒ කොටස ගෙනල්ලා මෙන්න මෙතනින් අලව ගන්නවා. තේරුණාද? හරි ලස්සන කුඩේ තියෙනවා නේද දැන් උඩ කොටස? ඔව්. ඒක හරිම ලස්සනයි නේද කිමි? ඔව් ඒක ගොඩාක් ලස්සනයි. හරි. එහෙනම් හෂේනුයි කිමිටත් පුළුවන් නේද ඕගොල්ලන්ගේ කොටස් ටික අලව ගන්න? හරි. ඔන්න පුතේ ඕගොල්ලන්ගේ කොටස් දෙකත් අන්න ඒ විදිහට අලව ගන්න බලන්න දැන්. ඔන්න මේ තියෙන්නේ හෂේනුයි කෙමිමයි අපි තුන්දෙනාත් එක්ක මේ කුඩේ උඩ කොටස් තුන හදාගත්ත විදිහ නේද පුතේ ලස්සනයි නේද ඔව් හරි අපි යන්නේ දැන් ඊළඟට මේ කුඩේට ස්ටික් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා බලන්න අපි හදාගත්ත ස්ටික් එක අරගෙන පුතේ මෙන්න මේ උඩ කොටසේ මේ ටිකක් උඩට වෙන්න ගම් ටිකක් ගාගමු ගම් චුට්ටක් ගාගෙන අපි බලමු මේක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ඉහළ කෙළවරට යන කම්ම ගම් ගන්නෙ නෑ. ඒකට හේතුවක් තියෙනවා. මං ඊට පස්සේ කියන්නම් ඒ හේතුව මොකද්ද කියලා. තේරුණාද? හරි. ඔන්න පුතේ අපි දැන් මේ කොටස අරගෙන මේක යටි පැත්තෙන් අපි මේ ස්ටික් එක මෙන්න මේ විදියට ඔන්න උඩට ගේනවා. මෙන්න මං කිව්වනේද කලින් උඩ කොටස යන කම්ම ගම් ගන්න එපා කියලා පුතේ. මෙන්න මේ විදියට අපි චුට්ටක් මේ ස්ටික් එක මේ කුඩේ උඩට ගේන්න ඕනේ. දැකලා දිනවනේද කුඩේ පොඩ්ඩක් උඩට වෙන්න තියෙන කොටසක්. ඔව්. අන්න ඒ කොටස තමයි මම මේ විදිහට පෙන්වලා තියෙන්නේ. දැන් අපි මේ ස්ටික් එක පුතේ මේ කුඩේ ප්‍රමාණයට මෙන්න මේ වගේ කොටසක් තියාගෙන අපි අනවශ්‍ය කොටස මේකෙන් කපලා ඉවත් කරගන්න. ඔන්න පුතේ මම මෙතනින් මෙන්න මේ විදිහට නවාගෙන අන්නේ අපි හෑන්ඩල් එක හදා ගන්නයි යන්නේ. මාමේ මම ඉවරයි කළා. ආ මේක ලස්සනට මෙන්න මේ විදිහට උඩට නැවෙන්න දෙන්න ඕනේ කිමි. ඔන්න පුතේ අපි අද දවසේ හදාගත්තු ලස්සන කුඩේ තමයි මෙන්න මේ තියෙන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි නේද? මාමට ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සනම ලස්සන කුඩයක් අපිට නිර්මාණය කරන හැටි කියලා දුන්නට. එහෙනම් අද දවසේ මේ කුඩේ නිර්මාණය කරන්න මාත් එක්ක එකතු වුණු හෂේන්ට කෙමීට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගෙදර ආලින්දේ අපිත් එක්ක එකතු වුණු පුංචි දූල පුතාලටත් ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් ලබන සතියේත් අපි මේ වගේ ලස්සන නිර්මාණයක් අරගෙන එනවා. බයි. දැන් ගන්න සතුටු වෙන්න.